දන්නවා රට පුරා අපි දවස් ගණන් විශේෂයෙන්ම මේ රටේ ජනතාව පීඩාවට පත් කළ තියෙන මේ විදුලි බිල පහත හෙලන්න මේ බදු ඉවත් කරන්න කියලා අපි අරගල කරමින් ඉන්නවා. ඒ වගේම අද රනිල්ලා රාජපක්ෂලා අද රැයට මේ රටේ ජනතාවට කියනවා කිරිබත් උයන් ලෑස්ති වෙන්න කියලා. ඒ වෙන මොකටවත් නෙමෙයි. ඒගොල්ලන්ගේ ප්ලෑන් එකට අනුව දැන් IMF එකෙන් ණය හම්බෙනවා. ඒක නිසා එතරම් පස්සේ අපේ රටේ ජනතාවට සුබිත මුගුද රාජ්‍ය අපවට පත් වෙනවා කියලා සිහින මවන්න පටන් අරගෙන තියෙනවා. ඒක නිසා මේ IMF එක කියලා කියන අමුතු එකක් නෙමෙයි. අපි මේ IMF එකට යන්නේ අපේ රටක් විදිහට ගත්තොත් එම 17 වෙනි වතාවට. සා 16 වතාවක් ගිහිල්ලා අපේ රට ගොඩ ගිහිල්ලා නැහැ. මම අහනවා රනිල්ලගේ රාජපක්ෂලගෙන් ඒ වගේ මේ ආර්ථිකයේ පිළිබඳ යම් ටෝක් දෙන කට්ටියකින් පුළුවන් නම් එක රටක් වෙන්නන්න IMF එකෙන් ණය අරගෙන රටක් විදිහට ගොඩ ගිය හොඳම උදාහරණ තමයි ජීසිය. තාමත් කඩාගෙන වැටෙනවා. එවැනි තත්ත්වයක් ඇතුලේ තියෙන්නේ. සා රනිල්ලා රාජපක්ෂලා මොකද්ද මේ කරන්නේ? වෙන මොකක්වත් නෙමෙයි. ඒගොල්ලන්ගේ එකම ආර්ථික න්‍යාය ණයට ගැනීම, විකුණම් ගැනීම, හොරා කෑම. ණයට කෑම, විකුණම් කෑම, හොරා කෑම තමයි ආර්ථික න්‍යාය බවට පත් වෙන්නේ. රනිල් දැන් මේ මොකද්ද කරන්නේ? අනිත් පාලකයෝ කරා වගේම තමන්ගේ කාලෙදී අපේ රටේ තියෙන සම්පත් ටික විකුණලා ණයක් අරගෙන ඉතුරු කාලය ආතල් ගන්න හදන්නේ. ඒකේ විපාකේ තමයි දැන් අපි අද භුක්ති විඳින්නේ. ඒකේ විපාකේ තමයි අවුරුදු අපේ මේ මොහොතෙදි 113කට වඩා එක පුද්ගලෙක් ණය වෙලා තියෙන්නේ. ඒක නිසා දැන් අද අපිට උද්ඝෝෂණය කරන්න වෙලා තියෙන්නේ ඇයි? IMF එකේ එකඟතාවයට අනුව විදුලි බල වැඩි කරා. IMF එකේ එකඟතාවයට අනුව මේ රටේ වෘත්තිකයන්ට බදු ගැහුවා. එහෙම තමයි තියෙන්නේ. ඒක නිසා ජනතාව තාඩනයේ පීඩනයට එලා තියෙන්නේ මේ IMF එකේ ක්‍රමයට අනුව. සා කොන්දේසි 15ක් තියෙනවා කියලා කියනවා. මේක ගත්තට පස්සේ අපිට දැන්ට මෙච්චර දුර රාජ්‍ය ආයතන ටික විකුණන්න වෙනවා. අපේ සේවකයන් අයින් කරන්න වෙනවා. ඒ වගේම අපේ සෞඛ්‍ය අපේ අධ්‍යාපනයට වෙන්කඩ මුදල් අඩු කරන්න වෙනවා. ඒක නිසා ජනතාවට දැන් මේ ඉන්නේ කිරිබත් කන්න නෙමෙයි. මේක වෙන මොකක් කන්න නෙමෙයි තියෙන්නේ. මේ තිත්ත බෙහෙතුත් නෙමෙයි. මේ තියෙන්නේ ජනතාවට වස්සපාණිය කරන්න තියෙන තැන තමයි රනිල්ලා යෝජනා කරමින් තියෙන්නේ. ඒක නිසා අපි කියනවා IMF එක උත්තරේ නෙමෙයි. ණය ගැනීම උත්තරයක් නෙමෙයි. අපි දන්නව රටක් විදිහට අපි ආදා දෙවන්ත අර්බුදයක තියෙනවා. ණය ගැනීම කරන්න ඕනකම තියෙනවා. නිෂ්පාදන ආර්ථිකයත් එක්ක සම්බන්ධ කරගෙන. ඒක නිසා අපි රනිල්ලා රාජපක්ෂට කියනවා තවත් පවු නොදී වහාම බැහැලා යන්න.